වට වට කර මල් පිපෙන්න අට වට කර වැට බඳින්න තමන් හිසට තම අතමය සියට ගන්න රටත් එක්ක හැම දෙනාම පෙරටම එන්න ඉස්සරහට යන්න ඉස්සරහට යන්න ඉස්සරහට යන්න ඉස්සරහට යන්න කැපිලි කිටිලි අනවින දොස් අතහැර ගන්න කෙනෙක් දියුණු වෙන වාදක සිනහ නගන්න නැගිටින විට වටු රැළමෙක් එක්ම නැගෙන්න ඉස්සරහට යන්න ඉස්සරහට යන්න ඉස්සරහට යන්න ඉස්සරහට යන්න රට වට කර මල් පිපෙන්න අට වට කර වැට බඳින්න තමන් හිසට තම අතමය සියට ගන්න රටත් එක්ක හැම දෙනාම පෙරටම එන්න ඉස්සරහට යන්න ඉස්සරහට යන්න ඉස්සරහට යන්න ඉස්සරහට යන්න කමට වැඩි ආයුෂ නැතයි සිතන්න ගුණ යහකම් මනුසත්කම් පෙරටම ගන්න ඌසත්කම මිනිසත්කම බව දැනගන්න ඉස්සරහට යන්න ඉස්සරහට යන්න ඉස්සරහට යන්න ඉස්සරහට යන්න රට වට කර මල් පිපෙන්න අට වට කර වැට බඳින්න තමන් හිසට තම අතමය සියට ගන්න රටත් එක්ක හැම දෙනාම පෙරටම එන්න ඉස්සරහට යන්න 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 එහෙනම් කවද හරි මුගටි අයිරි මූණටත් මං හඬ කවන්න. ඒක තමයි අද දවල් උඹට කිව්වේ. විසෙන් විස නැසෙනකන් අපි පැත්තකට වෙලා ඉන්න ඕනේ. අන්නේ නැහැ එතකොට අපිට වාරය. එදාට අපි බජාර් එකේ ඈ ඒ මොකද්ද උඹ අර ඉස්සර කිව්වේ කීපන් ආයි හඬ කවන්න කතාව? මං කිව්වේ මුගටි අයියගේ මුණට මං හඬ කවන්නම් කියලා. හරි. එහෙනම් සුවර් එකටම මැඩම්ගේ මුණට හඬ කවන්නේ කැසිනෝ කාර්යයා. මුගටි අයියා? නැත්තම් කොහොමද රත්ති කිල්ලේ කවුරුවත්ම දැකලා නැති මැඩම් කෙනෙක් බජාර් එකක් රන් කරන්නේ? අපි පෙරළමු අලුත් පිටුවක්. බජාර් එක රන් කරන්න රත්ති කෙල්ලට තියෙන පොඩි ආසාවක් නෙවෙයි. එහෙනම් කවද හරි දවසක මාත් රත්ති මැඩම්. දැන් එතකොට ඊයේද බා? පහක් ජයන්තේ වූ
රුපියල් 5000ක් කියන්නේ හොඳ කරෝල කිලෝ 6-7ක සල්ලිනේ බං. දන්නේ නැද්ද මුදලාලි? වැව් මාළු ඉතින් කොහොමත් මිල අධිකයිනේ. අවුලක් නෑ අවුලක් නෑ. දවස 30ෙම කරෝල අතපත ගන්න මට හැම ගිලපු ගමන් දඟලන මාළුවෙක් දැක්කත් සපයිනේ බං. මුදලාලි ඒකනේ මම මුදලාලිට මුලින්ම ඕපන් එකට ආරාධනා කළේ. ලක්කු වෙච්ච ඇතිනියෙක් මෙල්ල කරන්න හොඳ හයිය හත්තිය තින්න ඇද්දුවෙක් ඉන්න එපාය. මෙච්චර මේ ඇඳ තියදී මොකද උන්ට වෙලා කරන්නේ? හ්ම්? නැගිටින්න නැගිටින්න. නැගිට බලන්නකෝ මේ ඇවිල්ලා ඉන්නේ කවුද කියලා. ජයන්තෝ මේ වරේකත් අධ්‍යයන නැතුව යකෝ සල්ලි ගත්තට කාටද පුළුවන් ඔය අනුන් යඳවන අහගෙන ඉන්න යක් යක් බේරගන්නකයි තියෙන්නේ අම්මි අම්මි මොකද මේ දෙන්නගේ රන්දුව
බලන්නකෝ අම්මි මෙයා ඩිනර් වලට ඉන්න බෑ කියනවා. අයියෝ පුතා එහෙම කොහමද? ඔන්න මම නම් තරහම තරහයි. අනේ සෝරි ආන්ටි මං එයාපෝට් එකේ ඉන්න ඕනේ. අද මගේ ලොකු ටීම් එකක් එනවා. අනිත් එක මේ හෙට නෙවෙයි අනිද්දාට මං සිංගප්පූරු යන්න ඕනේ ලෝකල් ටීම් එකක් එක්ක. අයියෝ කලින් දන්නවනම් අපිටත් යන්න තිබුණා නේද කෞෂි? මං දවලුත් මෙයත් එක්ක රණ්ඩු වුණා උකට. අම්මයි දුවයි මෝඩ ගෑනු. ආතෝයිට වැඩිය සාප කරපු ගෑණියෙක්. මට නම් බයයි අම්මා. වෙනදට තාත්තා කලවල වැටෙනකොට මෙනවනේ. අද උදේ ආවයි කියන මැරෙව තාත්තට මොන හරි කරදරයක් කළාද අම්මේ? බොරුවට කලබල නොවි දෙන්නත් එක්ක ගෙට ගිහින් පොතක පතක වැඩක් බලාගන්න ළමයිනේ. මං දැන් පැයකට කලින් උත්තාත්තට කතා කරානේ. ඔය මගේ එනවා කියලා කිව්වේ. කවුද දන්නේ පැච් එකක්වත් ගිහිල්ලාද කියලා? පරණ ටයර්නේ. පැච්චන්නේ ආ මේ ටයර් වල නෙමේ ටියුබ් වලනේ. ටියුබ් bari නල hari වුණාම මොකෝ? දෙන්නත් එක ගිහිලා පාඩම් කරනවලා. දැන් තාත්තා එනකොට දෙන්නත් එක මෙතන ඉන්නවා දැක්කොත් ඒකටත් කච කචේ මටනේ. මයින්ට එහෙම කිව්වට මොකද? මගේ හිතට දැම්මා මොකද්ද වගේ. හරියන පැකේජ් එකක් නෙමෙයි. දොස්තර මහත්තයා බස් එකේ රස්සාවෙන් අයින් කරනවා නම් මම පයින් ගියත් බස් එකක ගමනක් නම් ලොවෙත් නැහැ. ඕරලයි මහත්තයා. මට ඔය පැයක් වැඩ කරලා අත හුරු කරගත්තාම ආපහු උඹල කඩවලට බලමාළු කූරේ 100ක් විතර දවසට తీරු ගන්න එක සිම්පල් කේස් එකක්. අපොයි මාළු. එක ගෝලයක්වත් නැතුව මම මොනව කරන්නේ? මේ කිසිම කාරණාවක් මට ප්‍රශ්නයක් නෙවෙයි. ඒකින්ද කවුරුත් මාව ප්‍රශ්නයක් කරගන්න එපා. මම මේ බසේට අතරමඟදී නැගපු මගියෙක් වගේ. තමයි යා යුතු තැනට කෙසේ වෙතත්. ගන්නාලද ප්‍රවේශ පත්‍රයේ වටිනාකමට අදාළ නැවතුම් පොලේ මගියා අනිවාර්යයෙන්ම බැසේ යා යුතු පරිදි වාගේ බැසීමේ සීනුව නාද කිරීමට මට සිදු වී ඇතනම් මම සීනුව නාද කර බැස යා යුතුයමයි. මගෙන් නගිනවා බහිනවා වගේ බස් හිමිකරුවෝද නගිනවා බහිනවා. මේක තමයි බස් කලාව. විහිළු නෙමෙයි සපු මල්ලයි. මේක විහිළුවක් නෙවෙයි. ජීවිතේක මොන විහිළුද? කාරණේ මේකනේ. මගේ පැමිණීමෙන් ඔයාට රාලහාමි අංකල්ට
විශ්‍රාම ගිය මගේ ගුරු රියදුරු මහතා. එතකොට අපේ නාලක කොන්දොස්තර මහතාට, බස් රාජයාට යහපතක් මගෙන් වුණාය කියලා බස් හිමිකරු පාර්ශ්වයේ ප්‍රධාන ඔබ සැම පිළිගත්තනේ. ඉතින් මගේ හිත සතුටින් තාවකාලික මගේ මේ කොන්දොස්තර පට්ටම ඉවතදා යෑමට කිසිම බාධාවක් නැහැ. සපුමල් අයියේ, නාලක සහෝදරයා නිසි පරිදි තම රාජකාරිය මගේ ජනතාව වෙනුවෙන් ඉටු කිරීමට අවශ්‍ය උපදෙස්, පුහුණු සහ මග පෙන්වීම් ලද බැවි හෙටත් උදෑසන බොරුවට පපු අල්ලාගෙන බස් රථයට කොන්දොස්තර කෙනෙක් සෙවීමට රාලහාමි අංකල්ට අවශ්‍යතාවයක් නැති එකේ මං සමුගත්තට කිසිම බාධාවකින් තොරව හෙටත් උදෑසන මපට්ටවුම මේ කලපු මාර්ගයේ ගමන් ගන්නවා ඇත. සම්බල් පුතා, ඔය ළමයි දෙන්නම ටිකටම වැඩ කරන්න. නිම්මියෝ, මගේ දුව ටික දවසකට නැන්දලා ගෙදර ගිහින්නවද? තාත්තේ මරන්න ඕනෙකෙක් ඇවිල්ලා මාව මරපුදේ. මගේ බස් එක දුවන්නේ මට ඕනෝර මිසක උන්ට. තාත්තේ අපි බස් එක විකුණමු. බස් එක විකුණන්න? බස් එක විකුණන්න? මගේ අතෙන් කිඩි කූරක් ගහලා බස් එක පිච්චුවත් මම බස් එක විකුණන්නේ නැහැ. අන්න ඒක හිතේ තියාගනි. එහෙනම් අපි හෙටත් දුවමු. ඒකනේ දොස්තර මහත්මයා මං කිව්වේ ලේට් වෙන්න පරක්කු වෙනවා කියලා. අපි දැන්වත් යමු. යා. සපුමල්ලේ, සපුමල්ලේ මගෙත් එක තරහ වෙන්න එපා. අද උදේ වහ බඳින්න ඉන්න ගෑණු ළමයා ඇවිල්ලා මට බැනලා ගියා. ඊට පස්සේ තමයි අර මැරියෝ ටික ආවේ. මම බඳින්න ඉන්න ගෑණු ළමයා කෑ ගහන්න එපා. තාත්තා ඒ සිද්ධිය ගැන මුකුත් දන්නේ නැහැ. සුණාලි. කෙල්ලගේ නම සුණාලිද? ඒ ආවේ සුණාලි නම් එයා මගේ කවුරුවත් නෙමෙයි. ඒ කියන්නේ? බී එකට ඉස්සෙල්ලා එක. ඒ කියන්නේ